අපි ඊළඟට යනවා ප්‍රශ්නාංක 13ට. COVID-19 පිළිබඳව නිර්මාණය වූ නිර්මාණාත්මක ගීතයක් ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ අතර රචකයාගේ හිතට නැගුණු අදහස පදවැලට එකතු කර තිබුණි. ගීතයට සවන් දුන් සමීරට එහි අර්ථය වටහා ගැනීමට නොහැකි විය. සිද්ධිය මොකද්ද? ගීපද රචකයා තමන්ගේ අදහස COVID-19 පිළිබඳ මේ ගීතයට ඇතුළත් කරා. තමන්ගේ හිතේ තිබුණු අදහස ඒ පණිවිඩේ ඉදිරිපත් කළා. ඒ වචන බවට හැරෙව්වා, පද බවට පෙරළුවා. මේ ගීතයක් බවට නිර්මාණය කරලා මාධ්‍ය හරහා දැන් ග්‍රාහකයා ළඟටත් එනවා. හැබැයි මෙහි දක්නට නොලැබෙන සන්නිවේදන මූලිකාංගය වන්නේ කියලා කියනවා. දැන් මෙතන සන්නිවේදන මූලිකාංග වලින් එකක් නැහැලු. අනිත් ඒවා තියෙනවා මේ කියන උත්තරවලින්. මොකද්ද නැත්තේ කියලා අහනවා. නේද? දැන් මොකද්ද ඇත්තට මෙතන නොඋනේ? මෙතන නොඋනේ අර සමීරට අර පණිවිඩයේ තිබුණු සංඥාව තේරුම් ගන්න බැහැ. ඒ කියන්නේ ලැබුණු පණිවිඩය සංඥාව ලැබුණු පණිවිඩයේ ලැබුණු සංඥාව විදිහට ඒ ලැබුණු සංඥාව විකේතකරණය කරගන්න බැහැ. එය නැවත සංදේශය බවට පත් කරගන්න බැහැ. බලන්න සන්නිවේදකයා ඉන්නවානේ නේද? ගීපද රචකයා පණිවිඩය තියෙනවානේ. ඒ කියන්නේ මේ ගීතය ඇතුලේ පණිවිඩය තියෙනවා කියලා අපිට කියවෙනවනේ යාගේ අදහස. ආකේතකරණේ ඔයා වචන බවට පද බවට හැරෙව්වානේ නේද? ග්‍රාහකයා ඉන්නවානේ, සමීර ඉන්නවානේ. නමුත් ග්‍රාහකයාට එය විකේතරකරණය කරගන්න බැරි වුණා. ඒ කියන්නේ සංඥාව යලි සංදේශය බවට පත් කරගන්න බැරි වුණා. එහෙනම් පිළිතුර 4. ඊළඟට ප්‍රශ්නාංක 14. ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශයේ ලබා දුන් හොඳ සෞඛ්‍ය පුරුදු පිළිබඳ ප්‍රවෘත්තිය මෙසේ විය. උද්දුත ඇතුළේ තියෙනවා, ඔබ ඕනෑම කෙනෙකු සමග කතා කිරීම එතරම් ගැටලුවක් නැත. නමුත් ඔබ දෙදෙනා අතර මීටරයක දුරක් අවම වශයෙන් තියාගන්න. දැන් කොහොම තමයි ප්‍රවෘත්තිය තියෙන්නේ සටහනේ. දැන් මෙහි මුල් කොටස කියන්නේ මොකද්ද? ඔබ ඕනෑම කෙනෙකු සමග කතා කිරීම එතරම් ගැටලුවක් නැත. අන්න මුල් කොටස. දෙවෙනි කොටස තමයි, නමුත් ඔබ ඒ සඳහා ඔබ දෙදෙනා අතර මීටරයක දුරක් අවම වශයෙන් තියාගන්න. දෙවෙනි කොටස ඒක. දැන් මොකද මෙතන සිදුවෙන සිද්ධිය? සමන් මේක අහගෙන ඉන්නවා. සමන් ශ්‍රවණය කළ අතර එක්වරම විදුලිය එන හිටියේය. සමන් වටහා ගත්තේ ඕනෑම කෙනෙක් ඇසුරු කිරීමට ගැටලුවක් නැති බවයි. දැන් මොකද උනේ? අර පළමු කොටස ඉවර වෙනකොට විදුලිය එන හිටියා, නැත්නම් කරන්ට් ගියා, නැත්නම් අපි වචනින් කිව්වොත් ලයිට් ගියා කියන්නේ නේද? ලයිට් ගියා, කරන්ට් ගියා නේද? විදුලිය එන හිටියා. දැන් එහෙම වුණාම අර මුල් කොටස විතරයි ඇහුනේ. ඔබ ඕනෑම කෙනෙකු සමග කතා කිරීම එතරම් ගැටලුවක් නැත. ඉතුරු ටික ඇහුන්නේ. දැන් මේ සමන් ගත්තේ අර මුලින් ඇහුණු ටික විතරයි. නේද? දැන් එතකොට අපෙන් අහනවා මෙහිදී සිදු වූ බාධාව මොකද්ද කියලා සන්නිවේදනාර්ථයෙන්. සන්නිවේදනාර්ථයෙන් බාධා වර්ග දෙකක් තියෙනවා. එකක් මාධ්‍ය බාධක, නැත්නම් නාලීය බාධක. අනිත් එක අර්ථ බාධක. නාලීය බාධක කියන්නේ ගමන් කරන අතරතුර ඇතිවන බාධක. අර්ථ බාධක කියලා කියන්නේ ග්‍රාහකයාට එනවා, නමුත් ඒ වටහා ගැනීමේ තියෙන ගැටලුව. දැන් මේක මොකක්ද කියලා අහනවා. මේක හරි පරිස්සමෙන් උත්තර හොයන්න ඕනේ. පළවෙනි උත්තරේ නාලීය බාධකයක්. ඔව්නේ, නාලීය බාධකයක් තියෙනවා. දෙක, අර්ථ බාධකයක්. ඕනි, අර්ථ බාධකයකුත් තියෙනවා. මොකද සමන්ට මේක තේරුන්නේ වැරදි දෙයක්. තුන, පාරිසරික බාධකයක්. හැබැයි මේකේ පාරිසරික බාධකයක් නම් කියවෙන්නේ නැහැ. මොකද විදුලිය යන හිටීමක් නෙමෙයිද? වර්ෂාව හෝ සුලි සුලං වගේ දෙයක් නෙවෙයිනේ නේද? හතර, නාලීය මෙන් මාර්ථ බාධකයක්. ඕනි, නාලීය තුලත් බාධකයක් ඇති වෙනවා. ඒ කියන්නේ අර මාධ්‍ය තුල බාධකයක් ඇති වෙනවා විදුලිය යන හිටපු නිසා. ඊළඟට නාලීය බාධක නිසා ඇති වූ අර්ථ බාධකයක්. ඒ කියන්නේ විදුලිය යන හිටීම නිසා දෙවෙනි කොටස ඇහුණු නැති නිසා තමයි සමන් තුල අර්ථ බාධක ඇති වෙන්නේ. එතකොට ඒ පිළිතුරත් හරි. දැන් මේ වගේ නිවැරදි පිළිතුරු හතරක් තියෙනකොට දරුවනේ අපි මොකද කරන්නේ? අපි කරන්න ඕනේ වඩා නිවැරදි පිළිතුර. එහෙනම් වඩා නිවැරදි සන්නිවේදනාර්ථයෙන් නිවැරදිම තක්කෙටම නිවැරදි පිළිතුර නේ. කිරිගහට ඇන්නහෙ කියලා කියන්නේ නේද? කියන්නේ නිවැරදිම පිළිතුර තමයි මොකද්ද? නාලීය බාධක නිසා ඇති වූ අර්ථ බාධකයකි. එහෙනම් පිළිතුර අංක 5. ඊළඟට අපි යනවා 15 වෙනි ප්‍රශ්නයට. දැන් ඔබ මේ දිස් වෙනකොට ඔබ හිතා ගන්න ඔබේ පිළිතුර මොකද්ද කියලා. අපිට මේ කාලයත් එක්ක මම ටිකක් වේගෙන් පැහැදිලි කිරීම කරනවා.
හමුදාපතිතුමා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළ කරුණු අනුව පැහැදිලි වූයේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ දන්නා සියලුම කරුණු ජනතාවද දැන සිටීම අත්‍යවශ්‍ය බවයි. මේ අදාළ කරගත හැකි සංනිවේදන නිර්වචනය වන්නේ. දැන් හමුදාපතිතුමා මොකද්ද කියන්නේ දරුවනේ? එයා කියනවා අපිට වෛද්‍යවරුනුයි සෞඛ්‍ය බලධාරීනුයි ආරක්ෂකංශයි දන්න දේවල් තියෙනවානේ කොරෝනා නැත්නම් COVID-19 ගැන. ඒ සියලු දේ ජනයා දැනගෙන ඉන්නේ කොහොඳයි, ජනයානේ ආරක්ෂා වෙන්න ඕනේ. එහෙමනම් මේ මොකක් ගැනද කියන්නේ? සංනිවේදකයා දන්න දේ ග්‍රාහකයා දැනගන්න ඕනේ. සංනිවේදකයා වෙන්නේ සෞඛ්‍යංශ, ආරක්ෂකංශ සහ රජය. ඒතර ඒගොල්ල අපිට කියලා දෙනවා, අපි ඒව දැනගෙන අපි සහ රජය නැත්නම් මේ සෞඛ්‍යංශ ආරක්ෂකංශ අතරේ මානසිකත්වය මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් සංනිවේදකයාගේ ග්‍රාහකයාගේ මානසික තත්ත්වයන් සමාන වීම ගැන කවුද කියන්නේ? තොරතුරු ගැබ්බූ සංඥාවක් කරනකොටගෙන දෙපක්ෂයක් අතර එක සමාන මානසික තත්ත්වයක් ඇතිවීම සංනිවේදනයයි. කවුද නිර්වචන ඉදිරිපත් කළේ? විල්බස්රාම්. එහෙමනම් පිළිතුර විල්බස්රාම්ගේ නිර්වචනය. දරුවනේ මතක තියාගන්න විභාගයේදී නිර්වචන ගෙඩි පිටින් නිර්වචනයෙම දීලා කාගෙද කියලා අහයි කියලා හිතාගෙන යන්න එපා. ඒක උසස් පෙළ නෙවෙයි, ඒක සාමාන්‍ය පෙළ මට්ටමෙමුත් පහළ මට්ටමක් වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නත් එන්න පුළුවන්. හැබැයි එහෙම ප්‍රශ්න නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ, උසස් ප්‍රශ්න. ඇයි? අපි උසස් පෙළනේ. පෙළ උසස් නම් ප්‍රශ්නත් උසස් වෙන්න ඕනේ. ඒ නිසා මේ උසස් ගණයේ ප්‍රශ්නයක් අහනකොට ඍජුව අපෙන් අහන්නේ නැහැ නිර්වචනය මොකද්ද කියලා. ඒ කොහේ හරි හංගලා එතනින් එළියට ගන්න කියලා අපිට කියන්න පුළුවන්. එතකොට උත්තරේ මොකද්ද? උත්තරේ විල්බස්රාම්ගේ නිර්වචනය. ඊළඟට ප්‍රශ්න අංක 16. සංවේදනයේ ප්‍රධාන කාර්යයන් අතරට අයත් නොවන්නේ මොනවද ප්‍රධාන කාර්යයන්? තොරතුරු සම්පාදනය, පෙළඹවීම, උපදේශ සම්පාදනය සහ විනෝදාස්වාදය. බලන්න ඔය කියන හතරට අයිති නැති එකක් මේකේ තියෙනවද කියලා. පළවෙනි එක COVID-19 පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දීම. තොරතුරු සම්පාදනයනේ. එහෙනම් ප්‍රධාන කාර්යයක් සංනිවේදනයේ. දෙක, COVID-19 මගහැරීම පිළිබඳ උපදෙස් ජනතාවට දීම. උපදෙස් සම්පාදනය සහ අධ්‍යාපන කාර්ය කිව්වනේ අපි නේද? ඒකත් ප්‍රධාන කාර්යයක්. ඒ නිසා දෙවෙනි පිළිතුරත් නිවැරදි. නිවසට වී සිටින ලෙස සියලුම දෙනා මානසිකව යොමු කිරීම. කෙනෙක් මානසිකව දෙයකට යොමු කරන්නේ මොනව කරලාද? අන්න පොළඹවලා නේද? අපි කෙනෙක් මානසිකව යමකට යොමු කරවනවා කියලා කියන්නේ ඔහුව පොළඹවනවා. එතෙන්ට ගෙදර ඉන්න කියලා පොළඹවනවා. ගෙදරින් එළියට ගියොත් මොකද වෙන්නේ කියලා කියලා අපිව පොළඹවනවා ගෙදර ඉඳවන්. නේද? අපි එහෙම තමයි මේ ඉන්නේ. කොහොම අමාරු වෙන්නේ ගෙදර ගැට ගහගෙන ඉන්නේ නේද? එතකොට මේ ගෙදර ඉන්න මානසිකත්වයට යොමු කිරීම, පෙළඹවීම එකත් මූලික කාර්යයක් අරමුණක්. හතර, ඉතාලියේ නිවෙස්වල සිටින අයට සතුට ලබා දීම පිණිස හමුදාව විසින් ගීත ගායනා කිරීම. පහුගිය දවස්වල ඔබ දැක්ක වීඩියෝ වලින් අන්තර්ජාලය තුළ ඉතා වේගෙන් මේක සැරිසැරුවා. ඉතාලියේ අර තට්ටු නිවාසවල හිර වෙලා දුක් විඳින, මානසිකව දුක් විඳින අයට සතුට දෙන්න හමුදාව පොලිසිය ගිහින් ගිටාර අරගෙන, සංගීත භාණ්ඩ අරගෙන ගිහින් සින්දු කියලා ඔවුන් එක්ක අප්පුඩි ගාලා ජාතික ගී ගායනා කරලා අර මානසික තත්ත්වය යළි සකස් කරන්න උත්සාහ කළා. මෙයත් විනෝදාස්වාදය කියන්නේත් සංනිවේදනයේ මූලික අරමුණක්. පහ, වෛද්‍යවරුන් ආරක්ෂකංශ සහ රෝගීන් අතර සබඳතාව ගොඩනැගීම. දැන් මිනිසුන් අතර සබඳතාව ගොඩනැගීම නැත්නම් අන්තර් සබඳතාව ගොඩනැගීම සංනිවේදනයේ අරමුණක් නම් තමයි පුතේ. හැබැයි ඒක සංනිවේදනයේ ප්‍රධානම අරමුණ වලට අපි ගන්නේ. මේක ජන සංනිවේදනයේ අරමුණක් විදිහට නම් අපිට මූලිකව ගන්න පුළුවන්. හැබැයි මෙය සංනිවේදනයේ මූලික අරමුණක් විදිහට අපිට ගන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නයේදී අපිට පැහැදිලි පිළිතුර අංක 5. දැන් අපි අද මේ සාකච්ඡා කරන සියලුම ප්‍රශ්න දරුවනේ COVID-19 නැත්නම් කොරෝනා වසංගතය හා බද්ධ නමුත් විෂයානුබද්ධ උසස් පෙළ මට්ටමේ ප්‍රශ්න. ඒ නිසා මේ සියලු ප්‍රශ්නවල පිළිතුරු යට සැඟවිලා තියෙන්නේ අපි ඉගෙනගත්තු විෂය කරුණු. හැබැයි මම උත්සාහ කළා මේ දිනවල අපි වැඩිපුරම භාවිත කරන්නේ COVID නැත්නම් කොරෝනා කියන වචන නිසා ඒ ඇසුරින් මේ ප්‍රශ්න සකස් කරන්න. උසස් පෙළ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
නව විෂය නිර්දේශය වීඩියෝ පාඩම් ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම මෙන්ම විෂානුබද්ධ නවතම තොරතුරු එසැනින් ලබා ගන්න. දැන්ම මීඩියා නිලන්ත YouTube චැනලය subscribe කරන්න. ඉන්පසු bell icon එක මත click කරන්න.